ලොස්ඇන්ජලිස් නුවර සන්වැලි මෛත්‍රී විහාරයේ සිට තත්චිත් නර්තන පාසලේ නර්තන ආචාර්ය ප්‍රසන්න යමසිංහ පුහුණු වීම කරන අතරේ අපිට මුණ ගැසුණා. අපි තීරණය කරා ප්‍රසන්න සමග සුහද සාකච්ඡාවකට සහභාගි වෙන්න. ආයුබෝවන් ප්‍රසන්න. ආයුබෝවන්. අපිට බොහොම සන්තෝසයි ඔබ මුණ ගැසි මේ සුහද සාකච්ඡාව ආරම්භ කරන්න. ප්‍රසන්න, මම මුලින්ම ඔබගෙන් අහන්න කැමතියි, ඔබ ඇමරිකාවට පැමිණිලා මේ මෙවැනි නර්තන පාසලක් පටන් ගන්න මුලපිරුවේ කෙසේද කියලා? ඇත්තටම හරිම සන්තෝසයි මට කියන්න. මොකද මම 2012 මාර්තු මාසයේ තමයි ඇමරිකාවට පැමිණුනේ. නමුත් 2013 මම නැටුම් නිර්මාණ ශිල්පියෙක් හැටියට මට පුංචි අවස්ථාවක් ලැබුණා. 2013 තිබුණු ශ්‍රී ලංකා දිනේට නැටුමක් නිර්මාණය කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී ලොස් ඇන්ජලිස් නුවර ඉන්න ගොඩක් අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ අය අඳුනගත්ත මගේ හැකියාව, නර්තන රචකයෙක් හැටියට මට තිබිච්ච හැකියාව නිසා. ඔවුන්ගෙන් මට ලොකු ආරාධනාවක් ලැබුණා මගේ තිබිච්ච ඒ අපේ සාහසයේ හැඩතලත් එක්ක මෙවැනි පාසලක් පටන්ගෙන ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ශ්‍රී ලාංකීය දරුවන්ට නර්තනය උගන්වන්න කියලා. ඉතින් එහෙම තමයි මුලින්ම තජ්ජිත් කියන නර්තන පාසල ආරම්භ කිරීමට මම තීරණය කරේ. දැන් අවුරුදු කීයක් විතර පමණ වෙනවද මේක ආරම්භ කරලා? ඇත්තටම අපි නර්තන පාසලක් හැටියට 2014 තමයි නර්තන පාසල ආරම්භ කරේ. මේ අපේ තුන්වෙනි අවුරුදු කිව්වොත් නිවැරදි, තුන්වෙනි අවුරුදු තමයි මේ යන්නේ. මං ඇහුවතින් දැන් කොපමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් මේ පාසලේ සිටිනවද කියලා? ඇත්තටම මට හරිම කියන්න සන්තෝසයි. මොකද ලොස් ඇන්ජලිස් නුවර ඉන්න ශ්‍රී ලාංකිකයෝ අපේ දේශීය නර්තන කලාවට, දේශීය සංගීතයට, දේශීය කලාවන් වලට ගොඩක් ලොකු ඇල්මක් දක්වන පිරිසක් ඉන්නේ. ඉතින් බොහෝ දෙමව්පියන්ගේ දරුවෝ මල් ළඟට නර්තනය ඉගෙන ගන්න මේ වෙනකොට එන්න පටන් අරන් තියෙනවා. ඔක්කොම මුළු ළමයින් 35ක වගේ ප්‍රමාණයක් මගේ නර්තන පාසලේ අපි ස්ථාන තුනකදී මම පාඨමාලා කරගෙන යනවා, ඒවට සහභාගි වෙනවා. ඇත්තටම අපි අද මේ පුහුණු වීම අපි බලාගෙන සිටියා. අපි ඉතාමත්ම රසවින්ද. පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ විශේෂ පුහුණු වීමක් මේ කරන්නේ යම්කිසි සංදර්ශනයකට මේ පුහුණු වීමක්ද කියලා? ඔව්, ඇත්තටම අද ඔබ දුටුවේ 2016 ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ දිනය, එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ඩේ 2016 කියන සංදර්ශනයට තජ්ජිත් අකඩමියේ ළමයි 22 දෙනෙක් සහභාගී වෙනවා නර්තනාංග දෙකක්ට. ඒ දෙකේ පුහුණු වීම කටයුතු තමයි අද මම සිදු කරමින් සිටියේ. tanine tana ප්‍රසන්න, කියන්න පුළුවන්ද ඔබගේ අනාගත බලාපොරොත්තු ගැන හිතනකොට ඔබගේ විශේෂ සංදර්ශනයක් මේ දරුවන්ව මේ සහභාගී කරවමින් කරන්න බලාපොරොත්තුවක් එහෙම තියෙනවද කියලා? ඇත්තටම මේ වෙනකොට මගේ නර්තන පාසලේ ඉන්න සිසු දරුවන්ගේ තියෙන ඒ දියුණුව නිසාම මට මේ වෙනකොට හැකියාව ලැබුණා අවුරුදු දෙකක් පිරෙන තැන තජ්ජිත් ශිල්ප දැක්ම කියලා ලොකු සංස්කෘත සංදර්ශනයක් ලොස් ඇන්ජලිස් නුවර සිදු කරන්න. මම ඒක ළමයින් 38ක් සහභාගී කරවගෙන නර්තනාංග 24ක් ඇතුළත් කරලා 2015 නොවැම්බර් මාසේ 14 වෙනිදා සිදු කරා. ඉතාමත් සාර්ථක සංදර්ශනයක් හැටියට ලොස් ඇන්ජලිස් නුවර ජනතාව පිළිගන්න
සන්දර්ශනයක් කළා. මීළඟට මගේ එකම අරමුණ තියෙන්නේ මේ මගේ නර්තන පාසලේ අවුරුදු 15 16 වගේ කිට්ටු කරන සිසුයන් 15ක් පමණ ඉන්නවා නර්තනය හදාරන. ඒගොල්ලන් යම් තව ශාස්ත්‍රීය පද කොටස් උගන්නලා තම් මට්ටමකට අරගෙන ඔවුන්ට පායින්පත් තබා කලෙලි බැස්සීමේ මංගල්‍යයක් ලොස් ඇන්ජලිස් වල පැවැත්වීම මගේ එකම අරමුණ ඊළඟට තියෙනවා. ඒ වගේම මම අද දැකපු විශේෂ දෙයක් තමයි මේ පුහුණු වීම කරන අවස්ථාවේදී මේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ඒ සහයෝගය. ඒ ඔබට ඒ ගැනත් යමක් කියන්න පුළුවන්ද? ඒ වගේම මෙවැනි දේ මෙවැනි කාර්යයක් ඉටු කරනකොට ඇත්තටම මම හිතන්නේ විශාල අභියෝගයන් වලට ඔබ මුහුණ පානවයි කියන එක මට හිතන්න පුළුවන්. විශේෂයෙන්ම වෙන රටක මෙවැනි පාසලක් පවත්වාගෙන යනකොට ඒ සම්බන්ධවත් අපිට කතා කරනවා නම් ඇත්තටම දෙමව්පියන්ගේ තියෙන සහයෝගය මට හරිම ඉහළයි. මොකද දෙමව්පියන්ගේ සහයෝගය නැත්තම් මේ වගේ රටක මේ වගේ දේවල් කරන්න අමාරුයි. මොකද මේ වගේ රටක තියෙන සමාජ ක්‍රමය අනුව දෙමව්පියන්ගේ ජීවන රටාව අනුව තමයි ළමයින්ගේ දේවල් ගොඩාක් තීරණය වෙන්නේ. ඒගොල්ලන්ගේ කාල වේලාව සහ ඒගොල්ලන්ගේ රැකියා අවස්ථා සහ නොයෙකුත් සමාජීය සම්බන්ධතාවයත් එක්ක. ඉතින් මම අර මුලින් කිව්වා වගේ ලොස් ඇන්ජලිස් නුවර මට හමු වුණු දෙමව්පියෝ කැළගේ තියෙන අවංක උවමනාව මේ දරුවන්ට අපේ දේ අපේ කියන දේ දෙන්න ඒකම මගේ අරමුණ. මං හිතන්නේ ඒකට ගොඩාක් ඒගොල්ලන්ගේ පැසසුමට ලක් වෙන්න හේතු වුණා. ඒකට හේතුව තමයි මගේ අරමුණ උනේ ශ්‍රී ලාංකීය නැටුම් කලාව කියලා පිට රැටියන්ව අරමුණු කරගෙන කරන නැටුම් කලාවකට වඩා මේ ලංකාවෙන් ආගමනය වෙලා මේ ලොස් ඇන්ජලිස් නුවරට ආවට පස්සේ ඔවුන්ගේ දරු පරපුරක් බිහි කරලා මේ ලොස් ඇන්ජලිස් නුවර මේ තියෙන බටහිර සමාජ ක්‍රමය තුළ අපේ හැදෙන අපේ දරුවන්ට අපේ දේශීය නර්තන කලාව ආශ්‍රයෙන් ගොඩනැගුණු අපේ ගොඩාක් අපට ආවේණික ගති ලක්ෂණ, අපට ආවේණික නාද රට, අපේ ආවේණික ගති ගුණ, එහෙම නැත්නම් සාර ධර්ම කියන මේ හැම දෙයක්ම අපේ නැටුම් කලාවේ ගොනු වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ මේ බලන අහන හැමෝම නර්තන කලාවෙන් නොයදුනත් ශ්‍රී ලාංකික හැටියට අපි හරි අභිමාණයෙන් කතා කරන දෙයක් අපේකම කියන එක. ඉතින් මේ හැම දෙයක්ම මේ අපේ දේශීය නැටුම් කලාව තුළ ගැබ් වෙලා තියෙනවා. ඉතින් මගේ අරමුණ උනේ මේ හැදින වැඩෙන මෙහි ඉපදිලා හැදෙන මේ දරුවන්ට අපේ දේශීය නර්තන කලාව තුළින් මට දෙන්න පුළුවන් ඒ දෙය. නැටුම විතරක් නෙමෙයි, ඇත්තටම නැටුම අඩියකට එහෙම නැත්තම් මාත්‍රයකට සීමා වන, එහෙම නැත්තම් රඟ දැක්වීමකට සීමා වන කලාවකට එහා ගිය දේශීය නැටුම් කලාවක් හැටියට එයින් පෝෂණය කරන්න පුළුවන් ගොඩක් පැති කඩවල් මම සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ට විශේෂයෙන් මම උදාහරණයක් වශයෙන් කියන්න ඕනේ අපි භාෂා භාවිතය. මේ ඇත්තටම මෙහෙ ඉගෙන ගන්න ඕගොල්ලෝ දකින්න ඇති මේ හිටපු ළමයි ඔක්කොටම සිංහල කතා කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ ගෙවල් වල අම්මලා තාත්තලා සිංහල දෙමව්පියන්ගේ දරුවෝ. ඉතින් සිංහල ගැන යම් අවබෝධයක් තියෙනවා. නමුත් කතා කිරීම කෙරෙන්නේ නැහැ. නමුත් මගේ අරමුණ ඒගොල්ලන්ට එක මම සිංහලෙන් කටයුතු කරනවා. ඒගොල්ලෝ ඒකෙන් ගොඩක් දරුවෝ දැන් සිංහලට ආස කරන්න පටන් අරන් තිනවා. කතා කරන්න, වචන හුරු කරන්න, සිංහලෙන් විහිළු කරන්න ඒ වගේ මට්ටමකට දැන් මේ මගේ ඉන්න ලොකු ළමයි කොටස. ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙන ඒ උනන්දුව නිසාම දෙමව්පිය අතර ලොකු පැසසුමකට මාව ලක් වුණා. මේ ළමයින්ගේ හැඩතල පවා ඒගොල්ලන්ගේ ජීවන රටාව පවා යම් තාක් දුරට ගොඩක් අපිට වෙනස්කම් කරන්න බෑ මෙහි තියෙන දේවලුත් එක්ක. නමුත් යම් තාක් දුරට ඔවුන්ගේ නම්‍යශීලීභාවයක් ඇති කරන්න මට නැටුම් කලාව තුළින් හැකියාවක් ලැබුණ මගේ අරමුණ නිසා. ඉතින් මේ අරමුණ සහ මගේ තජ්ජිත් නර්තන පාසලේ මගේ තියෙන හේතු පාටයක්. ඒ හේතු පාටේ තුල ඉඳිමින්ම මට ස්වාධීනව කටයුතු කරන්න හැකියාව ලැබුණා. ඒකට මගේ උනන්දුවක් තියෙනවා හැමදාම ඒ තත්වය මට පවත්වාගෙන යන්න. ඒ උනන්දුව නිසා දෙමව්පිය ගොඩක් මගේ වටේ රෙක්රුක් වුණා. ඉතින් ඒගොල්ලන්ගේ සහයෝගය නිසාම තමයි මට මේ තජ්ජිත් නර්තන පාසල මේ වෙනකොට ලැබිලා තියෙන දියුණුව දක්වා මේ දරුවන්ව මට අරන් එන්න හැකියාව ලැබුණේ.
ප්‍රේක්ෂකයන් කැමති ඇති දැනගන්න මෙවැනි සේවයක් ඔබ ඉටු කරනකොට ඔබට පැමිණෙන අභියෝග මොනවද කියලා? ඇත්තටම මම ලොස් ඇන්ජලිස් නුවර පැමිණියේ මගේ ශාස්ත්‍රපති විභාගයේ විභාගයේ කටයුතු අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න මම දැනට එහි අවසාන අදියරේ පසු වෙන්නේ වසර 3ක් දැන් පහු වෙලා. ඉතින් ඇත්තටම ඒ අවස්ථාවේ මම ශිෂ්‍යෙක් හැටියට තමයි ඇමරිකාවට පැමිණෙන්නේ. ඒ ඇවිල්ලා තමයි මම කෙමෙන් කෙමෙන් මේ සමාජයේක වැඩ කටයුතු සම්බන්ධ වෙලා අවසානයේ අද නර්තන ගුරුවරයෙක් හැටියට ඔබ අතරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේ වගේ දේවල් කරනකොට මං හිතන්නේ ගොඩක් පැහැදිලි ප්‍රශ්නයක්. මොකද ගොඩාක් අය ලංකාව හැර ගිහිල්ලා වෙනත් රටවල පදිංචිභාවය බලාපොරොත්තුවෙන් සහ වෙනත් රටවල දේවල් සම්බන්ධ වෙලා එක එක අරමුණු කර අපි ලංකාව පිට වෙලා වෙන රටවලට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණාම ඒ තැන්වල මං හිතන්නේ චරිත හැටියට හෝ සේවයක් හැටියට කරන්න අපේ නර්තන කලාව එහෙම නැත්නම් ආගම නැත්නම් අපේ භාෂාව ඔය වගේ දේවල් සම්බන්ධ කරගෙන ගොඩ දේවල් කරනවා අපි දකිනවා. ඉතින් මේ මගේ අරමුණ මෙහෙට ඇවිල්ලා ඇත්තට මගේ එහෙම කිසිම නර්තන ගුරුවරයෙක් හැටියට චරිතයක් හැටියට ගොඩනැගෙන්න බලාගෙන මං ආව ගමනක් නෙමෙයි. ඇත්තට මට මගේ අධ්‍යාපන කටයුතු ආරම්භ අවසන් කරලා මගේ ලංකාවේ මගේ තිබුණු ජීවිතය කන්ටිනියු කරන්න තමයි මං අරමුණ කරගෙන ඇත්තටම ඇමරිකාවට පැමිණියේ. ඉතින් මේ ඇමරිකාවට පැමිණෙන අවස්ථාවේ මේ දැක්ක ඇත්තටම ඒ අඩුපාඩුකම් දැකලා සහ මම ලංකාවේ ගොඩාක් කාලයක් මන් නර්තනින් ඉවත් වෙලා මගේ පෞද්ගලික ආයතනයක සේවය කරගෙන හිටපු අවස්ථාවක තමයි මම ඇමරිකාවට ආවේ. ඉතින් ඒ මං ඉගෙනගත්ත කලාවෙන් මම ගොඩාක් දේවල් ඒ නික්මිලා හිටපු එකෙන් මගේ අතින් ගොඩක් මිස් වෙනවා කියලා මට තේරුණා. මොකද මම දන්න දැනුම කාට හරි දෙන්න ඕන කියන හැඟීම මට හැමදාම තිබ්බා. නමුත් ලංකාවේ දිපිචත්තෙන් එක මට ඒක අහපව් පටන් ගන්න අවස්ථාවක් නේ නැහැ. නමුත් මෙහි ලොස් ඇන්ජලිස් නුවර ආවට පස්සේ මේ දෙමව්පියන් උනන්දුව සහ මේ අවශ්‍යතාවය නිසා මට ඒකට උනන්දු හිතුණා. ඉතින් එහෙම පටන් ගන්නකොට අර වගේ එක එක නානක් ප්‍රකාර අරමුණු වලින් මේ රටවල ඇවිල්ලා දේවල් කරන අයගෙන් සමහර වෙලාවට අපි නොකිව්වත් අපට අභියෝග ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් මටත් ඒ වගේ අභියෝග නැතුවම නෙමෙයි ලොස් ඇන්ජලිස් නුවර මම මේ කටයුතු කරන් යනකොට නොයෙකුත් බාධක මට එනවා. ඉතින් නොයෙකුත් මන් දන්නේ මම බොහෝ දුරට සමාජය අතර අද ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොන හේතුකට හරි ගොඩක් අය මං ගැන කතා කරනවා. ඉතින් ඒ හොඳ වෙන්න පුළුවන් සමහර අය නරක කතා කරනවත් වෙන්න පුළුවන්. කෙසේ හෝ මම ජනතාව අතරට ගියේ මේ නර්තන පාසල නිසා සහ යහපත් දේ දරුවන්ට ගෙනෙන නර්තන ගුරුවරයෙක් හැටියට තමයි මම ගොඩක් ජනතාව අතරට ගිහිලා තියෙන්නේ. ඉතින් ඔය අතරතුර ඕගොල්ලෝ මේක ලංකාවේ අය ගොඩක් බලන්නේ මේ මම අපි මේ කරන සාකච්ඡාව ඇතුළේ ලංකාවේ අය දන්නවා. ලංකාවේ අය කොහේ ගියත් ලංකාවේ තියෙන අපි ඔය අපේ කම කියලා ඔය මිරිස් ටික මෝල් ගහ ඔය පෙනේරේ දාගෙන බෑග් එකේ දාගෙන ඇමරිකාවට ආවට ඔය අපේ ලංකාවේගේ තියෙනවනේ සමහර ගතිගුණ කුහකකම නිකන් තරංගකාරීත්වය හෙලා දකින්නකම පන්ති ભેදය ඔය වගේ දේවලුත් එක්ක මෙහාව පිරිසකුත් මේ අපි අතර ඉන්නවා. ඉතින් ඔය වගේ අයගෙන් ගොඩාක් අපට අභියෝග මට තියෙනවා බාධක තියෙනවා. නමුත් ඉතින් මම හිතන්නේ මම ඒ කිසිම අරමුණකින් ඇමරිකාට ආව කෙනෙක් නෙමෙයි. මේ නැටුම මේ තජ්ජිත් නර්තන පාසල් තුලින් කිසි දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක මගේ මානසික සතුට සහ මගේ ශිල්පය තව දරුවෙකුට තව પરම්පරාවකට යනවා දකින්න එක මට ලංකාවේදී කරගන්න බැරුව ගිය දෙයක්. මම අද ඊට වඩා හොඳ විදිහට කරනවා කියලා මට හිතෙනවා මගේ ස්වාධීන නිර්මාණත් එක්ක. ඉතින් ඒ අරමුණ කරා යන්න මට ඇත්තටම මේ කිසිම බාධාවක් හැටියට මම ගන්නෙ නැහැ. ඒ හැමදේම මට ශක්තියක් වෙනවා. මොකද මම අද නිර්මාණයක් කරොත් ඒ නිර්මාණය කවුරු හරි සාකච්ඡාවට ලක් කරනවා නම් වැරදි විදිහට මං ඊළඟට හිතන්නේ ඊළඟ නිර්මාණය හොඳට කරන්න. මේ ළමයි එක්කගෙන හොඳට පුහුණු කරලා මොකද්ද ඊළඟට මං ගේන කොන්සෙප්ට් එක මේ සමාජයට කියන්නේ සමාජයට පරිණතියක් දෙන්න පුළුවන් දේ මොකද්ද කියලා තමයි මම ඉතින් ඔබට එන හැම අභියෝගයක්ම ඔබ ඒක අභියෝගයක් හැටියට සලකමින් ඔය ඉදිරියෙන් ඉදිරියට මේ ඔබ යන ගමන ගැන තමයි ඔබ
යා ඇත්තට මට ඒ හැම කතිකාවක්ම ඒ හැම ක්‍රිටිසිෂන් ලයික් අපි කියනවා එකට මේ හැමෝම අපිව විවේචනය ඒ විවේචනය කරන හැම එකක්ම මට හොඳ ශක්තියක් වුණා මොකද මම ඒ වගේ හොඳ පන්නරයක් ගත්තා සන්න ඇත්ත වශයෙන්ම අද මම පුද්ගලිකව ඔබගේ මේ පුහුණුවේ නරඹපු නිසා මට කියන්න පුළුවන් ඔබ දක්ෂ නර්තන ගුරුවරයෙක් පමණක් නොවේ ඔබ නර්තන දක්ෂතාවක් දක්ෂ නර්තන ශිල්පියෙක් බව මට ඒක බය නැතුව කියන්න පුළුවන් මොකද ඉතාමත්ම ලස්සනට ඔබ ඒ නර්තනය ඉදිරිපත් කරලා පෙන්වුවා ඒ දරුවන්ට කොහොමද හරියට කරන්නේ කියන එක මං හිතන්නේ ඒක කරපු විදිය හරිම ලස්සන විදිහට ඔබ එය කරලා පෙන්වුවා ඒ දරුවන්ට ආස හිතෙන විදිහට මේ ඒගොල්ලන්වත් ඒකට මේ කොහොමද ඒගොල්ලන්ව ඒක මොටිවේට් කරපු එක විදිය ගැන මං ඉතාමත්ම සන්තෝසයි. ඒ වගේම ප්‍රසන්න මේ බොස්ටන් ලංකාවෙතින් අපේ මුළු හිතින්ම ඔබ මේ යන ගමන ඔබ මේ කරන සේවය මේ දේශීය නර්තන ශිල්පය මේ ළමයින්ට ඒ දෙන එකෙන් ඔබ කරන මේ සේවය දිනෙන් දින දියුණු වේවා කියා අපේ මුළු හිතින්ම ඔබට සුබපතනවා.